සුබ සන්ධ්‍යාවක්. ගෙවුණ දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. උෂ්ණත්වය ඉහළට දරුවන් ගැන සැලකිලිමත් වන්නයි ඉල්ලීමක්. ඉටියයි තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලසිය යුතු බව ජනපති කියයි. සංවර්ධනය වේගවත් කිරීමට අගමැතිගේ අවධානය. රත්ගම ව්‍යාපාරිකයන්ගේ බවට සැකකිරීම තවත් අස්ති කොටස් කිහිපයක්. ඉන්දියා ගුවන් ප්‍රහාරත් සමග ඉන්දු පාකිස්තාන යුද්ධයක ලකුණු. ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කරුණු අවධාරණය කළේ ජාතික ආර්ථික සභාව රැස් වූ අවස්ථාවේදී. ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස් වුණා. එෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ ETI හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳවයි. එය සලකා බැලූ ජාතික ආර්ථික සභාව ඊටසේ නිර්දේශ ඉදිරිපත් කළා. 2015 2018 කාලය තුළ ආයතන තුනක් ETI සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබී ඇති අතර ඉන් ආයතන දෙකක් ශ්‍රී ලංකාවේ සමාගම් වූ අතර අනෙක් ආයතනයේ විදේශීය සමාගමක් වීම ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් වුණා. එෙහිදී දේශීය සමාගම සමග ප්‍රමාණවත් තරම් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු කර තිබේද යන්න පිළිබඳවත් එම ගනුදෙනුවේදී තැන්පත්කරුවන්ට ගෙවීම සඳහා උපරිම මුදලක් ලබා ගැනීම සඳහා නිසි කේවල් කිරීමක් සිදු කළේද යන්න අපැහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ සාකච්ඡාවට ලක් වූ කරුණු අතර වනවා. එමෙන්ම ඉදිරිපත් වූ එම සමාගම් තුනට ලන්සු තැබීම සඳහා සමාන අවස්ථාවක් ලබා දුන්නේද යන්න අවිනිශ්චිත බවද නිරීක්ෂණය වූ කරුණක්. අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක්ද මෙවන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබඳ මෙහිදී විමර්ශනයට ලක් කෙරුණා. ඒ අනුව මේ වන විට ETI සමාගමේ තැන්පත්වලින් 20%ක් නැවත එම තැන්පත්කරුවන්ට ලබා දී ඇති බවත් 10%ක් නුදුරේදීම ලබා දිය හැකි බවටත් මහ බැංකුව විශ්වාසය පළ කළා. මේ අතර ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳවද ආර්ථික සභාවේ විශේෂ අවධානයට ලක් වූ කරුණක්. එම ණය ශාස්ත්‍රය තුළ ජනතාව ඉතා පීඩාකාරී තත්වයකට පත්වසිරෙන බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා තවදුරටත් පැහැදිලි කළේ එම ණය ලබා දීමේදී ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක වැදගත්කමයි. මෑත කාලීනව ශුද්‍ර මූල්‍ය ණය මගින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා හඳුන්වා දී තිබෙන නයෝජනා ක්‍රමයේ ප්‍රගතියද ජාතික ආර්ථික සභාවේ සමාලෝචනයට ලක් වුණා. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ ණය ලබා ගැනීම සඳහා ජනතාවට සලසා ඇති පහසුකම් හා එහි කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවයි. ශුද්‍ර මූල්‍ය ණය පොලි පහත දැමීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් කරෙහිද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කෙරුණා. මෙහිදී අවධානයට ලක් වූ කරුණක් වූයේ ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන නියාමනය සඳහා ආයතනයක් පිහිටවීම පිළිබඳවයි. ජනතාවට තම පෞද්ගලික කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඩිජිටල් තාක්ෂණය මගින් ණය පහසුකම් ලබා දීමේ නව ප්‍රවණතාවක් පවතින බැවින් එය නිසි පරිදි නියාමනය සඳහා සුදුසු ක්‍රමවේදයක් පිළිබඳවද ජාතික ආර්ථික සභාව සිය නිර්දේශ ඉදිරිපත් කළා. මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාවේ භෞතික සැලැස්ම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 2007 වසරෙන් පසුව එම සැලැස්ම යාවත්කාලීන කළ පළමු අවස්ථාව මෙයයි. රජයේ සංවර්ධන වැඩ කටයුතු වේගවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ගම්පිරලිය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතු වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන කටයුතු කඩිනම්ම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. වජිර අබේවර්ධන, සාගල් රත්නායක යන අමාත්‍යවරුන් සහ නිරෝෂන් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න සහ ජේසි අලවතුල යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකින් දෙදෙනාගේ බවට සැකකිරීම තවත් අස්ති කොටස් කිහිපයක් වලස් මුල්ල හැවෙන්දෙනිය ආරක්ෂිතයේ තිබී සොයාගෙන තිබෙනවා. රත්ගම බූස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේයයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යයි සැකකිරීම තවත් අස්ති කොටස් කිහිපයක් වලස් මුල්ල හැවෙන්දෙනිය ආරක්ෂිතයෙන් සොයාගැනුණා. වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වුවා.
එම ව්‍යාපාරිකයන් දෙදෙනා ඉක්උත් ජනවාරි 23 වනදා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවටයි තොරතුරු හෙළිවැත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සේවය කළ දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අවිගබඩාව මුද්‍රා තැබීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා. මියගිය මංජුල අසේලගේ පියාට ලැබුණු ඇමතුමක් සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් රත්ගම පොලිසියට අද පැමිණිල්ලක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පිරිසගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව වලස් මුල්ල රක්ෂිතය වෙත මෘත ශරීර දෙක රැගෙන යන ලද කැබ් රථය සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි වුණා. එම කැබ් රථය රජයේ රථ පරීක්ෂකතුමා වෙත දැනුම් දීමෙන් අනතුරුව රජයේ රථ පරීක්ෂක විසින්ද ඒ කැබ් රථය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසාම බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිනවා. මෙවන් වටපිටාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අප අදාළ අංශවලින් විමසා බැලුවා. යාපනයේ හා කටුගස්සෝට යන ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙලසියස් අංශක 3කින් ඉහළ ගොස් තිබෙනවා. රාත්‍රී කාලයේදී රත්මලාන ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙලසියස් අංශක 4කින් ඉහළ ගියා. තවත් ප්‍රදේශ කිහිපයකටම මෙම තත්ත්වය බලපා තිබෙනවා. රස්නේ කොහොමද? අස්සේ සෑහෙන වැඩි මේ දවස්වල. රැග්නා ඉදින් ඩාඩි දාන කොට රස්නේ තමයි ඉන්න බෑ. උපරිම රස්නේ මේති කියන ඉන්නම් බෑ. පැටත් එහෙමයි ඩාඩි දාන හොඳටම. මෙදිනවල පවත්නා අධික රශ්මිය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. මාර්තු අප්‍රේල් වෙනකොට සාමාන්‍යයෙන් මේ රස්නේ ස්වභාවිකයි. මේ තත්ත්වයට බලපෑ හේතු මොනවාද? මේ දවස්වල සුළඟේ වේගයේ අඩුවීම, ඊළඟට පහළ වායුගෝලයේ ජල වාෂ්ප වැඩිවීම, එන සුළඟ සාමාන්‍ය මූද හරහා එනකොට මූද සාපේක්ෂව රස්නේ ඒකත් රස්නේ වැඩි වෙනවා. මේ රශ්මි සහිත කාලකුණිය තව කොපමණ කාලයක් තියෙයිද? කුණද අද ඉඳලා වැස්ස වැඩෙන්න ලකුණු තියෙනවා. වැස්සත් එක්ක තරමක පහසුවක් දැනේ. ඒ වුණත් ඒක తాවකාලිකයි. මේ මාසේ අග විතර වෙනකම් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා. අධික රශ්මියෙන් බොහෝ විට පීඩා විඳින්නේ දරුවන්. මේ දිනවල පවතින අධික රස්නය නිසා ළමයි අතර රෝග ලක්ෂණ කීපයක් මතුවෙමින් පවතිනවා. හිස රදය, වමනය, ඇඟපතුරු දාව වගේ රෝග ලක්ෂණත් ඊට අමතරව දාඩිය බිබිලි ඇතිවීමත් පටන් අරගෙන තියෙනවා. මේක තවත් රෝග කීපයක ආරම්භයක් වෙන්න පුළුවන්. දරුවන් මේ තත්වෙන් ආරක්ෂා කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? මේ දවස්වල දරුවන්ට මේ ඇතිවෙන රෝග තත්ත්වයන් වළක්වා ගන්න, විශේෂයෙන්ම විජලන නිසා ඇතිවන මේ රෝග තත්ත්වයන් වළක්වා ගන්න, වැඩිපුර වතුර සහ ස්වභාවික දියර ආහාරය දරුවන්ට ලබා දෙන්න. ස්වභාවික දියර ආහාර කිව්වාම තැඹිලි, දෙහි දොඩන් නාරන් දෙලුම්, පුළුවන් තරම් පළතුරු විශ වගේ දේවල් දෙන්න. ඊට අමතරව දරුවන්ට වැඩිපුර වතුරේ සෙල්ලම් කරන්න නාන්න ඉඩකඩ පහසුකම් ලබා දෙන්න. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අප්‍රේල් 29 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ කැඳවීමද අද සිදු වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමට අයිතු ලාභයක් ගෙන දෙන ආකාරයෙන් පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ ලබා දුන් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එමගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු වූ බව සඳහන්. එම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියෝජන අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම පෙත්සම හෙට කැඳවීමට නියමිත බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලා යාමේ සිද්ධියේ සැකකරුවන් පස්දෙනා ඇපකොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඇපකොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් සැකකරුවන් ඊයේ දිනේදී යලි බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව අද දිනේදී එම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරුවන් පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී දුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත් සමට අදාළව ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය මැයි 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියෝජන අධිකරණය දින නියම කළා.
මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අප්‍රේල් පළමු වෙනිදා වන විට ගොනු කරන ලෙසයි නියෝග කළේ. කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මියයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. රාජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවක් ලබන මාස 13 වෙනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ුයි මෙම නඩුව පවරා ඇත්තේ. පසුගිය දිනක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදු වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිය ඊයේ ආරම්භ වුණා. ඒ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන මාස 22 වනදා දක්වා පැවැත්වෙනවා. 2015 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනාවේ ප්‍රගතිය ගැන සැකසූ වාර්තාව සභාගත කරන බවතයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන්ද මෙම වාර්තාවේ අන්තර්ගතයි. මානව අයිතිවාසිකම් ආපත සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා ළමා අයිතිවාසිකම් වැනි විවිධ මානව හිමිකම් සම්බන්ධ ගැටලු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාද පැවැත්වෙනු ඇත. බ්‍රාස් බෑන්ඩ් සංකල්පය ප්‍රථම වරට ලෝට හඳුන්වා දුන් ITN බෑන්ඩ් ද බෑන්ඩ් තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනාගත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්ුණා. ඒ එම විද්‍යාල පරිශ්‍රයේදී නාලන්දා විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් පහක් අතුරින් ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයයි. ශූරතාවය හිමි කරගන්නේ ගම්පහ සිරිකුරුස විද්‍යාලය. තූර්යවාදක කණ්ඩායම හා එහි පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා සඳහා තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණා. අපගේ බටහිර තූර්යවාදක කණ්ඩායම තුලින් මේ මුළු මහත් සියනෑවටම ලැබුණා වූ ඒ ගෞරවය වෙනුවෙන් මේ දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ සංවිධානය කළ මාධ්‍ය ආයතනය වන ස්වාධීන රූපවාහිනියටත් එවැගේම නාලන්දා විදුහලේ ආදිශිෂ්‍ය සංගමයටත් එහි විදුහල්පතිතුමාටත් අපගේ ප්‍රණාමයත් ගෞරවයත් පුද කරනවා. මේ දරුවන්ට තම දක්ෂතා හැකියා උපනංවන්නට තෝතැන්නක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම වෙනස් කරමින් නව මාර්ග රසක ඉදිකිරීම පසුගිය වර්ෂයේ ආරම්භ කෙරුණා. මේ වසර තුලද මාර්ග සංවර්ධන කටයුතු සඳහා අයවැය තුල විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ මාර්ග සංවර්ධනය සඳහා මෙම වසර තුළ රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අදාළ අංශ සඳහන් කරනවා. ප්‍රවාහන වියදම් අවම කිරීම සහ මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් නව මාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ වන විට ක්‍රියාත්මක අධිවේගී මාර්ග මෙන්ම නව අධිවේගී මාර්ග කිහිපයක වැඩ ආරම්භ කිරීමටද නියමිතයි. පසුගිය වසරේ මෙන් මෙම වසර තුලත් සාර්ථකව මාර්ග සංවර්ධන කටයුතු සිදුවනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනවා. මේ ආණ්ඩුවට පස්සේ අපේ ගම තුල මාර්ග සංවර්ධනයේ ඉතාමත් ශීඝ්‍ර ලෙස කටයුතු කරනවා. මම හිතනවා අපිට මේ ගම්පෙරළිය යටතේ මාර්ග සංවර්ධනය සම්පූර්ණයෙන්ම ඉටු කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා කියන එක. ඊට ඉස්සෙල්ලා දාපු කොන්ක්‍රීට් අරමේ ඔක්කොම කැඩිලා ගිහිල්ලා ඒක සංවර්ධනයකට වැඩක් උනේ නැහැ. හැබැයි දැනට කරන සංවර්ධන කටයුතු ඒක ඉතාම නිවැරදි විදිහට හරි විදිහට ප්‍රමිතියෙන් කරනවා කියලා තමයි අපිට පේන්නේ.
කඩිනමින් ඒ ටික නිමාවටපත් කළා රටේ එහෙම සැලැස්මක් ඇතුව ඒ වැඩකටු කරන්නයි කියලා තමයි ඉදිරි අයවෙන් අපි ඉල්ලා සිටින්නේ ඉදිරි අයවැය ලේකෙනෙදිත් ඒ වගේම මුළු ලංකාවෙම පාරවල් සංවර්ධනය කිරීමට විශාල මුදලක් වෙන් කරන්න කියලා අපි ඉන්නනම් ඉදිරි අයවැයනොත් පරිම සහන ලබා දීලා මාර්ග සංවර්ධනය ඉදිරියටත් කෙරේ කියලා අපි බලාපොරොත්තු වෙනවා दुर्लभ सत्कम पिलिबंद तोरतुरु बदुल्ल महरोहालेन वार्तावनवा रोगी कुगे वकुगाडु देके मतिबु गल हायक उदरे विर्त नोकर कुडुकर इवात किरीम मेम सत्कमाई හතලිස් අටහැවරති කාන්තාවකටයි බදුල්ල මහරෝහලේදී මෙම සත්කම සිදු කළේ. ඇයගේ වකුගඩු දෙකෙහිම ගල් තිබූ බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වුණා. ඇයගේ උදරය විවෘත නොකර මිලිමීටර් 4ක කැපුමකින් වකුගඩු තුලදීම එම ගල් කුඩු කර ඉවත් කිරීමේ සත්කම් 3ක් එකවර සිදු කිරීම විශේෂත්වයක්. මෙම දුලබ සත්කම සිදු කළේ බදුල්ල මහරෝහලේ මෞත්‍ර ශල්‍ය විශේෂඥ වෛද්‍ය කලන පරණපල්ලිය ගුරුගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක්. සත්කමින් පසු රෝගියා ඉතා සුවෙන් සිටින බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේ අපි සාමාන්‍යයෙන් ඔපරේෂන් කරනවා නම් අඟල් 6ක් පමණ කැපුමක් යොදලා වකුගඩු ඇතුලේ කැපුමක් යොදලා තමයි ගලා ඉවත් කරන්නේ. මේ වගේ ශල්‍ය කර්මිකින් රෝගියාට ලැබෙන වාසිය තමයි ඉතාමත් කුඩා කැපුමකින් තමයි අපි ඔපරේෂන් එක කරන්නේ. දවස් කීපයකින් යාගේ සාමාන්‍ය වැඩ කටයුතු සඳහා යොමු වෙන්න පුළුවන්. මෙරට පලිබෝධ නාශක භාවිතයේ සේට 50කින් 15 ගොස් ඇති බව පලිබෝධ නාශක රෙජිස්ටර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා පවසනවා. आहार हा औषध परीक्षक वरुण डिस्ट्रिक परिपालक महजन सौख्य परीक्षक वरुण लेस पत्क्री में अवस्थावट एक विमीन ए महता में अदहास पालकला सौख्य मात्यांचे आहार पालक एक क्याई में संविधान कले පලිපූත නාශක පනතේ යටතේ බලයලත් නිලධාරීන් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හා දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පත් කෙරුණා. පෞගිය අවුරුදු 7ක 8ක කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ පලිපූත නාශක භාවිතයේ ඉතාමත්ම සැලකිය යුතු පරිදි පහළ මට්ටමට ගෙනල්ලා තියෙනවා. මේකට හේතුව වැඩි වශයෙන් භාවිතා කරපු පලිපූත නාශක ගණනාවක් අපි පැත කාලිනව දහනම් කිරීම නිසා. හඳුන්වා දුන් නව පලිපූත නාශක භාවිතා කිරීමේදී ඉතාමත්ම සුළු මාත්‍රාවලින් භාවිතා කිරීම නිසා තමයි මේ වෙනස ඇති වෙලා තියෙන්නේ. ඉසර හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2ක් 3ක් භාවිතා කරපු කිව්වා දැන් ග්‍රෑම් 20යි 30යි. 94කින් කාර්මික රසායන ද්‍රව්‍ය අපි අඩු කරලා තියෙනවා. සහ 50කින් නිෂ්පාදන ප්‍රමාණය පහළ දාලා තියෙනවා. මේකෙන් පොදු තොග වශයෙන් අපි පලිපූත නාශක ප්‍රමාණය අඩු කිරීමක් කරලා තියෙනවා. මෙරට සමෘද්ධිලාභීන් 14 ලක්ෂයකට අධික පිරිසක් සිටිනවා. ඉන් වැඩිම පිරිසක් සිටින්නේ කුරුණෑගල ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්වලයි. එහෙත් මෙරට දරිද්‍රතා මට්ටම වාර්ෂිකව පහළ ගියද සමෘද්ධි දීමනා ලබන සංඛ්‍යාව ඉහළ යන ආකාරයක් දැකගත හැකියි. දෙදහස් දහනමේ වසර වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමෘද්ධි දීමනා ලබන පිරිස 136,436ක්. ඊළඟට වැඩිම පිරිසක් සමෘද්ධි දීමනා ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම පිරිස 108,093ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි දීමනා ලබන පිරිස 103,644ක් ලෙස දැක්වෙනවා. මෙම දිස්ත්‍රික්ක තුන පමණක්ගත් විට පොරොත්තු ලේඛනයේ වැඩිම පිරිසක් සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. කුරුණෑගල සහ ගම්පහ සෙසු විශාල පිරිසක් සිටින දිස්ත්‍රික්ක වෙනවා. පිළිවෙලින් එම සංඛ්‍යා ලේඛනගත් විට පොරොත්තු ලේඛනයේ රැඳි සිටින පිරිස 73,166ක්, 70,281ක් සහ 63,580ක්. මෙතරම් විශාල ප්‍රතිලාභින් පිරිසක් සිටීමට බලපෑ ඇති හේතු මොනවාද? දැන් සමෘද්ධි වැඩසටහන ගත්තොත් එහෙම 1994 ඉඳලා සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට ඉස්සෙල්ලා ජනසවි වැඩසටහන් තිබ්බා. ජනසවිය වැඩසටහන ඉදිරිච්ච විෂයත්වය තමයි ආයෝජනයට කොටසක් වෙන් කළා, පරිභෝජනයට කොටසක් වෙන් කරා. දැන් දුප්පත්කම අඩු වෙලාද කියලා බැලුවොත් ඒකට දෙන්න පුළුවන් උත්තරේ ඔව්. දැන් 2016 දරිද්‍රතාවය වෙන් කරන රේඛාව බැලුවොත් එහෙම 1,70,000ක් වගේ ගන්න තමයි දුප්පත් කියන කොටසට වැටෙන්නේ. නමුත් සමෘද්ධි ගත්තාම සමෘද්ධි ලැබෙනවා ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට මේක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එතුලින් ගමේ අවශ්‍යතා හා ජනතා ගැටලු හොඳින් හඳුනාගත හැකි බවයි ඇහැලියගොඩ පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඇහැලියගොඩ ගණේගොඩ ඉදිකළ ශ්‍රී විපුලතිස්ස නාහිමිගම උදාගම්මානය ජනතා ඉදිරියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා ඉදිරියට පැවරුණු 170 වන ආදර්ශ ගම්මානය මෙයයි. උදාගම්මානයේ නිවාස 31කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 667ක්. පොඩි මිනිහගේ හඳ රටේ ජාතික සංවර්ධන වැඩසටහනේ ඒ හඳ නියෝජනය වෙනවා නම් අන්න එතනදී රටත් සංවර්ධනය වෙනවා. පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ පොඩි මිනිස්සුන්ට සවන් නොදෙන රාජ්‍ය න්‍යාය පත්‍රය. ඒ රාජ්‍ය න්‍යාය පත්‍රයේ තීන්දුව ගනු ලැබුවේ රටේ පාලකයා ප්‍රමුඛ ඔහුගේ පවුල් පරපුර පළාත් නමේ ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට අපේ රජයේ කටයුතු කරා. ගමේ රජවරුන් බිහි කිරීම, අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ ග්‍රාම රාජ්‍ය ක්‍රමය මුළු රට පුරාවටම ක්‍රියාත්මක කරන්නට අපි පියවර ගන්නවයි කියන එක බොහොම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. කඩුවෙල පාලමේ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙන් කඩුවෙල බියගම් මාර්ගය අද සිට ලබන මාස දෙවනදා තෙක් රාත්‍රී 10 සිට උදෑසන 5 තෙක් තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. වරෙන්තුකරුවෙකු පහර දීමෙන් මොරගහ හේන පොලිසිය නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. වරෙන්තුකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම පහර දීම සිදු කර ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. තොගවශයෙන් බෙදාහරමින් තිබූ කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසිය කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8ක් සැකකරු ළඟ තිබී සොයාගත්තා. කොළඹ විශාඛා විද්‍යාලයේ ඡායාරූප සංගමයේ සංවිධානය කළ වීදි රූපාන්තර ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහකින්ට සහතිකපත් පිරිනැමීම පී හැරිසන්, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසල් 35ක් නියෝජනය කරමින් ඡායාරූප 905ක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ වීගබඩා 4කදී රජයේ සහතික මිලට වීමිලදී ගැනීම අද ආරම්භ කෙරුණා. වවුනියාව වීමිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 10ක මුදලක් වෙන් කර තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. යලිතමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk